හෙලෝ, මං අදාලත් එක් කතා කරන්න යන්නේ අපි ඩිමෙන්ෂන්. කලින් වීඩියෝ එකේ මං කතා කරා ඩිමෙන්ෂන් ගැන. ඒකෙම කොටස තමයි අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ බේස් ලයින් ඩිමෙන්ෂන් ඇන් කන්ටිනියස් ඩිමෙන්ෂන් කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. මුලින්ම අපි බලමු බේස් ලයින් ඩිමෙන්ෂන් එකක් අපිට වැදගත් වෙන්නේ අපි කොහොමද ඒකත් එක්ක වැඩ කරන්නේ කියන එක. ඒ කියන්නේ බේස් ලයින් ඩිමෙන්ෂන් එකක් කියන්නේ ඔයාලට පේනවනේ මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා. ඒ කියන්නේ බේස් ලයින් එක කියන්නේ ෆවුන්ඩේෂන් එකේ එලිවේෂන් එකක් කිව්වොත් හරි ෆවුන්ඩේෂන් එක අපි මේ එලිවේෂන් එකක ඩිමෙන්ෂන් දාගන්න විදිය. ඒ කියන්නේ දැන් අපි මෙතන මේ මෙන්න මේ මෙතන තමයි බේස් ලයින් එක කියලා අරන් තියෙන්නේ. දැන් බේස් ලයින් එක කියන්නේ ලයින් එකක් බේස් කර ප්‍රදාන කරගෙන තමයි සියලුම ඩිමෙන්ෂන් ඇඩ් කරන්නේ. එතකොට මෙතන තමයි මේ බේස් ලයින් එක විදිහට අරන් තියෙන්නේ. ඉතින් එතන ඉඳලා මේ අපි මේ තියෙන එලිවේෂන් එකේ තියෙන මෙන්න මේ ලයින්ස් වලට ඩිමෙන්ෂන් ඇඩ් කරගෙන තියෙනවා. අපි බලමු එහෙනම් මුලින්ම කොහොමද ඒක කරන්නේ කියලා. ගෙන බේස් ලයින් එකක් ඇඳගෙන එලිවේෂන් එකක් ඇඳගෙන බලමු මේ බේස් ලයින් ඩිමෙන්ෂන් එක ඇඩ් කරන්නේ කොහොමද කියලා. මොකද අපිට මේ ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ එකපාරක් මේ පොයින්ට් එක දුන්නම ආයෙත් මේ පොයින්ට් එක දෙන්න අවශ්‍ය නැහැ. අපි මේ කමාන්ඩ් එක නැවත නැවත يعني නැවත නැවත සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරන්න අපිට මේ කෙලින්ම මේ ඩිමෙන්ෂන් එක ඇඩ් වෙන්න පටන් ගන්න මෙන්න මේ ලයින් එකේ ඉඳලා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. අපි යමු AutoCAD වලට ගිහලා අපි ඒක මම කියන්න ඕනේ මම කලින් ඔයාලට කියලා දුන්න මෙන්න මේ ටෙක්ස්ට් ස්ටයිල් කරන විදිය. ඒ කියන්නේ ඒක සෙටින්ස් ටික කරන විදිය. ඒ වගේම ඊට පස්සේ කියලා දුන්න ඩිමෙන්ෂන් ස්ටයිල් කරන විදිය. ඒකෙදී මම කියලා දුන්නා දැන් මෙතන මේ මොඩිෆයි කියන එක ගමුකෝ. ඒ කියන්නේ අර නියු ලේ එකක් හදනකොට ඒකේ අපිට කරන්න සෙටින්ස් අගයක් තියෙනවානේ. අන්නේ සෙටින්ස් වල මේ ලයින් කියන එකේ මෙතන තියෙන බේස් ලයින් ස්පේසින් කියලා එක. ඒ බේස් ලයින් ස්පේසින් කියන එක මම මේ වෙලාවේ කියලා දුන්නේ නැහැ ඒතරම්. ඒ කියන්නේ මේ වීඩියෝ එක කරන්න හින්දා තමයි මම මේ වෙලාවේ කියලා දුන්නේ නැත්තේ. මේ බේස් ලයින් ස්පේස් කියන්නේ දැන් අපි අර කලින් දැන් මම පෙන්නුවේ මේ ඔයාලට ප්‍රසන්ටේෂන් එකේ තිබුණ විදිහට අපි ඩිමෙන්ෂන් ඇඩ් කරගන්නකොට මේ බේස් ලයින් එකේ ස්පේස් එක ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒක අපිට ඒක අවශ්‍ය ගන්නට වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන් මේ කර්සර් එක මගේ. ඒක ඔයාලගේ තීරණයක්. ඔයාලට කැමති ගානක් එතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මෙතනින් ඇඳගමු සාමාන්‍ය මොකක් හරි එලිවේෂන් එකක්. මේ විදිහට ලයින්ස් වලින් උඩට එක ලයින් එකක් ඇඳලා අපි මේක ඕෆ්සෙට් කරගමු. ඒතර අපි ඩිමෙන්ෂන් උත් දන්නවා. ඒ වගේම අපිට ඩිමෙන්ෂන් ඇඩ් කරනකොට ඒවා නිවැරදිද කියලා බලන්නත් පුළුවන්. ඒකින්ද අපි 2.5 වගේ මෙන්න මේ වගේ ලයින්ස් ටික ඇඩ් කරගමු. හරි. ඊට පස්සේ අපි දැන් බලමු මේක ඇඩ් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේ ලීනියර් ඩිමෙන්ෂන් එකක් අපි බේස් පොයින්ට් එක අල්ලලා ඇඩ් කරගන්න ඕනේ මෙතෙන්ට. එතකොට අපි මෙන්න මෙහෙම බලමු. ලීනිය කෙනෙක් ක්ලික් කරලා ඊට පස්සේ අපි දෙමු ඊට පස්සේ අහනවා ෆස්ට් එක්ස්ටෙන්ෂන් ලයින් එක. එතකොට අපි මෙන්න මේ පොයින්ට් එක දෙනවා. අපි මේක මෙන්න මේ ලයින් එක බේස් පොයින්ට් එක කියලා ගමු. මේ පොයින්ට් එක දීලා ඊළඟ සෙකන්ඩ් පොයින්ට් එක දෙනවා. දීලා අපි මෙන්න මෙහෙම පහළට මේක ඇඩ් කරනවා. ඊට පස්සේ මේ කමාන්ඩ් කියන පැනල් එකේ dim කියන එක ටයිප් කරනවා. dim කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. එන්ටර් කරලා ඊට පස්සේ අපි බේස් කියන එක ටයිප් කරලා එන්ටර් කරනවා. එන්ටර් කරපු ගමන් ඊළඟ ඩිමෙන්ෂන් එක මෙන්න මෙහෙම ඇඩ් වෙන්න මේ බේස් පොයින්ට් එකෙන් පටන් ගන්නවා. මෙන්න මෙහෙම. නුවල් පේන ඇති එතන බේස් පොයින්ට් එකෙන් තමයි කොහේකියත් පටන් ගන්නෙ. එතකොට අපි ඊට පස්සේ ඉල්ලනවා සෙකන්ඩ් පොයින්ට් එක. ඒතකොට අපිට මෙතනට අවශ්‍ය නම් මෙන්න මෙතන පොයින්ට් එක දුන්නම මෙතන ඩිමෙන්ෂන් එක ඇඩ් වෙන්නේ නැහැ. මෙතන එනවා එන්ටර් ඩිමෙන්ෂන් ටෙක්ස්ට්. එතකොට යාලා එතනයි ගානත් ඇඩ් කරලා තියෙනවා. මෙතන දැන් ඩිමෙන්ෂන් එක 5යි කියලා අපි දන්නවා. නමුත් අපි දන්නේ නැති එකක නම් මේක යාලා කියන්නේ හරි ගාන මෙතෙන්ට ඇඩ් වෙනවා. අපි ඒකත් කරලා බලමු. ඊට පස්සේ මේක හපු එන්ටර් කරනවා. එන්ටර් කරාම මේ විදිහට මෙන්න මෙහෙම ඩිමෙන්ෂන් එක ඇඩ් වෙනවා. ඊළඟට දැන් මම කලින් කියලා තියෙනවා අපි කරපු පියවරක් නැවත අපිට ලබා ගන්න පුළුවන් එන්ටර් කියන කී එක බටන් එක ක්ලික් කරාම. ඒ කියන්නේ දැන් අපි කලින් ගත්තේ dim base කියන එකනේ.
ඒක අපිට enter මේ keyboard එකේ enter button එක click කරාම මේක නැවත ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට ඒක අරගෙන ඊළඟ point එක click කරනවා. click කරලා අපෝ enter කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ ගානට dimensions ටික add වෙනවා. ඒතකොට ඒ baseline spacing තමයි අර අපි අර modify වලට ගිහිල්ලා ඒ windows එකෙන් හදාගන්නේ. ඊළඟට ආයෙත් enter දෙනවා. දුන්නාම base point එකෙන් පටන් ගන්නවා. ඊළඟ point එක දෙනවා. ආයෙත් enter කරනවා. එහෙම එහෙම අපිට දිගට මේ ටික ඇඩ් කරගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ ඒ දැන් අපිට මේ බේස් පොයින්ට් එක කියලා සාමාන්‍ය අපි දෙන්නේ මෙන්න මේ කෙරවලේම පොයින්ට් එකක් තමයි. සාමාන්‍ය අපිට මැද පොයින්ට් එකක් උනත් දීලා මේ දෙපැත්තට අපිට ඩිමෙන්ෂන් ටික ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලමු මේක දැන් ඩිලීට් කරලා අපි මුලින්ම ඩිමෙන්ෂන් එක දාගන්නවා මෙන්න මෙතන ඉඳලා මේ පොයින්ට් එකට. එතකොට ඊළඟට අපි ඩිම් කියන එක ටයිප් කරලා ඩිම් කියන එක ටයිප් කරලා බේස් කියන එක දෙනවා. දීලා එන්ටර් කරනවා. එන්ටර් කරාම මෙන්න මේ විදිහට ඒ පොයින්ට් එකෙන් තමයි ඊතුරු ඩිමෙන්ෂන්ස් ටික පටන් ගන්න. දැන් අපිට මේ පැත්තට අවශ්‍ය නම් මේ පැත්තට ඩිමෙන්ෂන් එක දානවා. ඊට පස්සේ එන්ටර් කරනවා. ඊට පස්සේ ආයෙත් එන්ටර් කරාම ඒ පොයින්ට් එකෙන් පටන් ගන්න. මේ පැත්තට ඩිමෙන්ෂන් එක දානවා එන්ටර් කරනවා. ආයෙත් එන්ටර් කරලා අපි පියවර අරගෙන ඊළඟ පොයින්ට් එක ක්ලික් කරලා ආයෙත් එන්ටර් කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඩිමෙන්ෂන් ටික ගානට ඇඩ් වෙනවා. දෙපැත්තටම මෙන්න මේ විදිහට ඩිමෙන්ෂන් ඇඩ් වෙනවා. එතකොට බේස් පොයින්ට් එක වෙලා තියෙන මෙන්න මේක. ඒ වගේ අපිට හදා ගන්න බෑ. මොකද මේක පිළිවෙලයි එහෙම හැදුවම එතකොට ස්පේස් එකක් ඇතුව ගානට දැන් අපිට දැන් නිකම්ම මේක අඳිනවා කියලා හිතන්නකෝ. එතකොට අපි දැන් නිකම්ම ලයින් එකක් අරගෙන මේක අඳිනවා. ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ගන්නවා. ආයෙත් මේකම අරගෙන ඊළඟ පොයින්ට් එකට දෙනවා. ඊට පස්සේ අපි දන්නේ නැහැ අපිට දැන් හිතා ගන්න බෑනේ මේ ගාන කොහොමද මෙතෙන්ට මේ එන්නේ. කියන්නේ කොච්චර දුර කින්ද දෙන්න ඕනේ එහෙම කියලා. ඉතින් ඒකට ගොඩක් සෙටින්ස් එනවා කරන්න. ඊට වඩා අපිට ලේසියි අර බේස් ලයින් කියන එක ගන්න. එතකොට අපිට ලේසියෙන් මේ ඩිමෙන්ෂන් ටික ඇඩ් කරගන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එකකට අවශ්‍ය දේකට ඇඩ් කර ගන්න පුළුවන්. අනික එහෙම ඇඩ් කරාම මේක ටිකක් පිළිවෙලයි. හොඳට කියන්නේ පිළිවෙලට තියනවා. කියන්නේ දැක්කම වුණත් බලන්න ආකර්ශනීය වෙන විදිහට අපි ප්ලෑන් එකක් අඳින්න ඕනේ. එතකොට මේ ප්ලෑන් එකට අපිට ලස්සන ඩිමෙන්ෂන් ටික ඇඩ් කර ගන්න පුළුවන් මේකේ. බේස් ලයින් එක ගැන තව වැඩි දුරටත් කියලා දෙන්න නෑ ඔයාලට. මෙච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ බොහොම ලේසි ටික ඔයාලට ඉගෙන ගන්න. يعني පොඩි පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඒ වගේම මම දැන් අර කිව්වනේ අර බේස් පොයින්ට් ඩිමෙන්ෂන් ඇඩ් කරනකොට ඒ කියන්නේ අපිට එන්ටර් කරපුවාම අර ගැටෙන ඩිමෙන්ෂන් එක ඇඩ් වෙනවා කියලා. ඒ කියන්නේ අපි මොන ඩිමෙන්ෂන් එකට ඇඳලා තේ ඩිමෙන්ෂන් එක යාලා ඔටෝ එතන කැල්කියුලේට් කරගන්නවා. අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. අපි දැන් මෙන්න මේ අපි දැන් ඉස්සෙල්ලා 2.5 ගානේ ඔෆ්සෙට් කරානේ. අපි දැන් එහෙම ඔෆ්සෙට් කරන්නේ නැහැ. දැන් අපිට කැමති තැනකින් මෙන්න මෙහෙම ලයින් ටිකක් ඇඳගමු. ඇඳගෙන ඊට පස්සේ බලමු අපි ඒක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මේ ලයින් එකට ඇඩ් කරනවා. ඇඩ් කරාම දුර එනවා. ඊට පස්සේ ඩීම් කියන එක ටයිප් කරනවා. ටයිප් කරලා බේස් කියන එක ටයිප් කරලා එන්ටර් කරනවා. එන්ටර් කරාම මෙතනින් පොයින්ට් එක පටන් ගන්නවා. ඊළඟ පොයින්ට් එක මෙතනනේ දෙන්න ඕනේ. දුන්නම මේ කෙලින්ම යාලා මෙතන පේනවා වලට මේ 14.8යි සෝරි 4.85 කියලා යාලා ඒක කැල්කියුලේට් කරගෙන ඩිමෙන්ෂන් එක කොච්චරද කියලා. ඒතර අපි ඒක දෙන්න අවශ්‍ය නැහැ. මමට ඒකයි තේරුම් කරන්න අවශ්‍ය උනේ. මේක කෙලින්ම නිකම්ම එන්ටර් කරන්න තමයි තියෙන්නේ. ඒතර ඩිමෙන්ෂන් එක මෙතෙන්ට ඇඩ් වෙනවා මේ විදිහට. එතකොට බේස් ලයින් එක ගැන එච්චරයි. ඊළඟට අපි බලමු කන්ටිනියස් ඩිමෙන්ෂන් කොහොමද ගන්න කියලා. ඒ කියන්නේ ඒක තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙහෙම වලට පේනවා ඇති මෙන්න මේ ලයින්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ලයින් වෙලා තියෙන මේ ඔක්කොම ඩිමෙන්ෂන් ලයින් ටික එකම ලයින් එකක තියෙනවා දිගටම. දැන් අපිට ඕක අපිට නිකන් කරනවා නම් ටිකක් කරන්න අමාරුයි නේ. කියන්නේ අපි ගොඩක් වෙහෙසෙන්න ඕනේ ඒකට. අපි යන්තිකම් කොහොයි ලයින් එකක්. එතකොට ඒක කියලා දෙනවා. ඒකත් අපි ඕෆ්සෙට් කරමු 2.5 ගානේ.
හරි මේකට ඊට පස්සේ අපි ඒකටත් මුලින්ම ඇඩ් කරන්න ඕනේ normal line එකක dimension එකක්. ඒ කියන්නේ මේ point එක click කරලා මෙන්න මෙහෙම පළවෙනි dimension එක add කරගන්නවා. ඊට පස්සේ අපි අර කලින් වගේම dim කියන එක type කරලා enter කරනවා. ඊට පස්සේ continuous නේ අපි දැන් continuous line. එතකොට අපි cont කියන එක type කරලා enter කරනවා. එතකොට ඔයාලට පේනවාද මෙන්න මේ ඊළඟ මේ දැන් අපි දැන් කලින් dimension එක ඉවර වෙච්ච point එකෙම ඊළඟ dimension එක පටන් ගත්තා. එතකොට අපිට තියෙන්නේ මේකේ මේ end point එක ළඟ ගිහිල්ලා click කරන්න විතරයි. click කරාම අර කලින් එකේ වගේම dimension එක enter කරන්න කියලා අපි enter ලකුණ දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට a dimension එකත් add වෙනවා. ඊළඟට අපිට ආයතේ command එක ගන්න ඕනේ. අපි enter ලකුණ click කරනවා. එතකොට මේ වගේ ඊළඟ dimension එක එනවා. ආයෙත් මේ baseline එක මේ line එක උඩ click කරලා enter දෙනවා. ඒ වගේ ආයෙත් enter දුන්නා line point එක click කරා enter දුන්නා. ඒ වගේ දැන් මේක මේ එක සමානවම තියෙනවනේ. ඒ කියන්නේ මේ cursors ටික ඔක්කොම එක සමානව මේ dimension එක එකම ලයින් එකේ තමයි තියෙන්නේ. දැන් අපිට ඕක අපි දැන් නිකන් කරනවා නම් අපිට ඒක ටිකක් කරන්න settings උත් වැඩියෙන් යනවා. වැඩියෙන් settings තියනවා කරන්න. එතකොට ඊට වඩා මේක ගොඩක් ලේසි මේ ක්‍රමය. දැන් ඊළඟට ආයෙ මෙතනින් ගත්තොත් අපි මේ point එක තියලා මේක ගවන්නට මෙන්න මෙහෙම තියන්න ඕනේ. අපි ඒ කොච්චර ගානට එහෙම තිබ්බත් ඊළඟට අපිට මේක මේ මෙන්න මෙහෙම zoom කරලා බලනකොට මේ cursor දෙක එක ළඟට ඇවිත් නැහැ. ඒ කියන්නේ අපිට මෙහෙම නිකන් මේ විදිහට පේනවා විතරයි. යන්න එහෙම පොඩි ඒ කියන්නේ මායාවක් වගේ වෙනවා. ඊට වඩා ලේසි අපිට අර විදිහට continuous link ගත්තම එකම විදිහට එකම line එකේ අපිට නැවත බලන්න දෙයක් නැහැ. dimension ටික add වෙනවා. ඕනනම් අපි ඒකත් add කරලා zoom කරලා බලමු. එතකොට කොහොමද පේන්නේ කියලා. cont type කරා enter කරා. ඊට පස්සේ මෙන්න බලන්න මේ ගානටම add වෙලා තියෙනවා. ඉතින් අපිට නැත්තම් අපිට මේක ගානටම add කරගන්න ටිකක් වෙලාවත් නාස්ති වෙනවා, කාලෙත් නාස්ති වෙනවා. ඉතින් ඒක ඊට වඩා ලේසි අපිට මේ continuous line එකක් අරගෙන කියන්නේ dimension add කරගන්න එක. ඉතින් අපිට සාමාන්‍ය plan එකක් අඳිනකොට මේවා අවශ්‍යම දේවල්. baseline එක baseline dimension and continuous dimension කියන දෙක elevation නම් කරනකොට එහෙම ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ මම elevation අඳින විදිහ සම්පූර්ණ මම course එකක් පටන් ගන්නවා. ඒකේ මුල ඉඳලම house plan එක අඳින තැන ඉඳලම ඒක build up කරලා 3D දක්වාම ගෙනියන විදිහට මම මේ lessons ටිකක් කරනවා. එතකොට ඒ වෙලාවට මේවා ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මෙන්න මේ express tool එකේ තියෙනවා තව මේ tools වගේක්. මම මේ arc lane alignment කියන එක නම් කලින් කියලා දුන්නා. ඒ වගේම මෙතන මේ convert to m text අනේ ඒ ටිකත් මම ඊළඟ ඉදිරි වීඩියෝ වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතන මේ hatch කරන ක්‍රම තියෙනවා. break line symbols ටිකක් තියෙනවා. ඒවා add කරන විදිහ ඒ ඔක්කොම ටික ඉදිරි වීඩියෝ වලට කියලා දෙන්නා. ඒ හින්දා අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.